සාතිසිය බහුතර පිරිසක් ඉදිරියට අවිල කියන්න මොකක්ද මේ සමාජය මුළුමනින්ම පරිවර්තනය කළ යුතු බව අදත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ බලය තහවුරු කරගෙන තිබෙන්නේ විවස්ථාව ඇතුලේ එහෙම නැතුව ජනතාවගේ ඇතුලේ නෙවෙයි අපේ රටේ නිදහස් මිනිසුන් දහස් ගණනාවක් රැඳවුම් කඳුරු තුල ගාල් කරා අන්නේ පනත දැන් උපයෝග කරගෙන තියෙන යාගේ බෑනා බලාත් පාලන ඡන්ද ක්‍රම වෙනස් කිරීම සඳහා සූදානම් වෙන බව ඒ කියන්නේ ඡන්ද කල් දාන සූදානම් වෙන බව මාම වගේමයි බෑනා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමගේ නියෝජිතයන් තෝරාපත් කර ගැනීමයි කිය උදුරගත්තා අදත් රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කැස කවමින් තිබෙනවා මෙර බලය තිබුණු ජේ.ආර්. ජවර්ධන ලගේ මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයට රිව සටන් වැදුණා ලෝක ඉදිරියේ දීන වෙච්ච රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනකොට ණය ගෙවා ගන්න බැරි රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනකොට ලෝක ඉදිරියේ හිඟන රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනකොට අපිට පෙන්눔 කරන්නේ මේ සමාජය වෙනස් කළ යුතු බව නෙවෙයිද අද මුළු සමාජයම සාතිසිය බහුතර පිරිස තමන්ගේ හිත ඇතුලේ තමන්ගේ හඬ ඇතුලේ තමන්ගේ සටන් ඇතුලේ ඉදිරියට අවිලා කියන්න මොකක්ද මේ සමාජය මුළුමනින්ම පරිවර්තනය කළ යුතු බව හැබැයි ඒ දේ බොහෝ කලකට පෙර දැකපු මිනිසුන් ඒ හැමදෙනාටම වඩා කලින් අවදි වූ මිනිසුන් ඒ හැමදෙනාටම වඩා කලින් අනතුර කල්තිය දැකපු මිනිසුන් ඒ හැමදෙනාට වඩා කලින් ඒ වෙනස් කිරීම සඳහා අප්‍රියත අප්‍රතිහත ධෛර්යීත්ව සටන් කරපු මිනිසුන් ඒ වෙනස් කිරීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරපු මිනිසුන් අපි අන්නාද සමරන්නේ ඒ මිනිසුන් පිළිබඳ දශක ගණනාවකට පසු මේ සමාජ ජීවත් වෙන බහුතර ජනතාවට අද හේතු ගන්නව අවසන් මේ ගමන් කරමින් තිබෙන විනාශකාරී පාදට දේශපාලන සංස්කෘතිය අපේ රට විනාශයට පත් කළද ආර්ථික ප්‍රතිපත්තිය විනාශ කළ යුතු බව අන් කවරදාටත් වඩා වැඩියෙන් රට තුල රැව් පිළි රැව් දෙමින් තිබෙනවා හැබැයි ඒ ඔක්කොටම කලින් අනුතර දැකපු මිනිසුන් ඒ ඔක්කොටම කලින් ඒට එරිව සටන් කරපු මිනිසුන් පිළිබඳ අපි අද කතා කරනවා ජයර් ජයවර්ධන විධායක බලයේ පුටුවේ වාඩි වෙන්නේ කොහොමද? එයා විධායක බලයේ පුටුවේ වාඩි වෙන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා. ජයර් ජයවර්ධනගේ පළමු දුර කාලයේ යනු ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබුණු ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඔහුගේ බෑණ ඒහා සමාන ලෙසම රනිල් වික්‍රමසිංහත් විවස්ථා ගැටයකින් ජනාධිපති ජයර් වගේම ඒ වගේම එදත් ජයර් ජයවර්ධන තමගේ මුළු පැවැත්මම සකස් කරගනු ලැබුවේ විවස්ථාව ඇතුළේ. ඒ සඳහා අවශ්‍ය වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විධායක බලය අසීමිත ලෙස නිර්මාණය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1978 ගිනාවා. අදත් රනිල් වික්‍රමසිංහ තමගේ බලය තහවුරු කරගෙන තිබෙන්නේ විවස්ථාව ඇතුළේ. එහෙම නැතුව ජනතාවගේ ඇතුළේ නෙවෙයි. ජනතාවගේ ඇතුළේ නෙවෙයි. බැරි වෙලාවත් මේ කොහොම හරි පළාත් පාලන මැතිවරණයේ තිබ්බහම රනිල් වික්‍රමසිංහගේ තරම රනිල්ට දැනගන්න පුළුවන් මතකද බලන්න ජේ.ආර්. ජවර්ධන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අනතුරු ආපු ත්‍රස්තවාදී වැළැක්වීම පනතත් හරහා අපේ රටේ නිදහස් මිනිසුන් දහස් ගණනාවක් රැඳවුම් කඳුරු තුල ගාල් කරා අන්නේ පනත දැන් උපයෝග කරගෙන තියෙන යාගේ බෑනා යගේ බෑන මොකද කරන්නේ? යගේ බෑන අස්සනක් ගහලා දරුවන් රැඳවුම් නියෝගය යටතේ දැන් මාස 3කට ආසන්න කාලයක් දරුවෝ දෙන්නේ රැඳවගෙන ඉන්නවා. එදත් ප්‍රජාතන්ත්‍රවාදයේ තර්ජනයක් තිබුණා. අදත් එම තර්ජනය වර්ධනය වෙමින් තිබෙනවා. 1980 දී පීඩනයට එරෙහිව වැඩ කරන ජනතාව පාරට බැලා උද්ඝෝෂණයක නිරත වුණා. ලක්ෂ ගණන් වැඩ කරන ජනතාව පළවැහැරියි. අද ජනතාවගේ උද්ඝෝෂණ පාරට එනකොට
රනිල් වික්‍රමසිංහගේ තමගේ බැටැලියන් එක දාලා පහර දෙන පටන් අරන් තිබෙනවා. එදත් නියමිත පරිදි මැතිවරණ පවත්වන්න තිබුණා. නියමිත පරිදි මැතිවරණ පවත්වන්නේ නැතුව ජේ.ආර්. ජවර්ණ කලගඩි ලාම්පු සෙල්ලමක් ගෙනාවා. කලගඩි ලාම්පු සෙල්ලමක් ගෙනලා මොකද කරේ? ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමගේ නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ අයිතිය උදුරාගත්තා. අදත් රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කැස කවමින් තිබෙනවා. රනිල් පහුගියදා ප්‍රකාශ කරා පලාත් පාලන ඡන්ද ක්‍රම වෙනස් කිරීම සඳහා සූදානම් වෙන බව. ඒ කියන්නේ ඡන්ද කල් දාන සූදානම් වෙන බව. මාම වගේමයි බෑනම්. එතත බගන. එදා එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වලට රැවුව. උතුරේ දකුණේ ජනතාව නැගී සිටියා. 1981 සංවර සභාව මැතිවරණය ආවා. ජාතික ප්‍රශ්න විසඳුමක් ලෙස තමයි සංවර සභාව මැතිවරණ යෝජනා කරේ. ජේ.ආර්. ජයවර්ධනලා උතුරට ගිහිල්ලා යාපනයේ පුස්තකාල ගිනි තියලා ඡන්දපෙට්ටි පුරවලා එම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරගනු ලැබුවා. ආණ්ඩු ක්‍රම විවස්ථාවට විවිධ සංශෝධන දැම්ලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උතුරේ පාර්ලිමේන්තු නියෝජනය කරන මිට මන්ත්‍රීවරු පළව හැරියා. උතුරේ යුද්ධයක් නිර්මාණය කළා. ප්‍රභාකරන්ට මරාගෙන මැරලා බෝම්බකරු හදලා දුන්නා ජේ.ආර්. ජයවර්ධනලා. දකුණත් මොකද සිද්ධ වුණේ? ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාර ගෙනයන මිතිබින ක්‍රියාමාර්ගට එරෙහිව මර්ධනය දියත් කරා. අපි තීර්ණාත්මක සටනකට ආවා. මොකද්ද මර්ධනය? අමුවේ අතපය අකුලා ගෙදරට වී ඉන්නවාද? රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති වෙනුවෙන් සටන් කරනවාද? මොකද කරන්න ඕන? අතපය අකුලා ගෙදරට වෙලා සිටිය යුතුද? නැහැ. එදා අපේ ශ්‍රේෂ්ඨ විරෝධාර විරුවන් තීරණය කරේ කුමක්ද? හයම් පහක බලයක් තිබුණු විධායක බලය තිබුණු පළාත් සභාවල බලය තිබුණු මාධ්‍ය බලය තිබුණු මෙර බලය තිබුණු ජේ.ආර්. ජයවර්ධනලාගේ මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයට රිව සටන් වැදුණා. මත තබා ගන්න. ඒ හා සංසන්දනා කරලා බලනකොට රනිල් ජේ.ආර්. කොටියෙක් නම් රනිල් පූස් පැටියෙක්. මත තබා ගන්න.